ඉන්ෆ්ලුවෙන්සර්ට පුළුවන් අපේ ශරීරයේ තියෙන ෆ්‍රී රැඩිකල්ස් එක ෆයිට් කරලා අපේ සම වයසට යාම පෙන්නුම් කරන ලක්ෂණ. ඒ කියන්නේ සම රැලිවැටීම්, එහෙම නැත්නම් අපි කියන්නේ රින්කල්ස් කියලා, ඒ වගේම ෆයින් ලයින්ස්, ඒ වගේ තත්ත්ව අවම කරලා අපේ සමේ තියෙන කර්ණ පෙනුම රැකදෙන්න. ඒ වගේම තමයි මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් වලට පුළුවන් අපේ සමේ ඇති විය හැකි ස්කින් කැන්සර්ස් වගේ තත්ත්වත් ගොඩක් දුරට අවම කරන්න. ඉතින් ඇන්ටිඔක්සිඩන්ට්ස් ගැන මම වෙන වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්න. මම මේ වීඩියෝ එකෙන් ගොඩක් අවධානය යොමු කරන්නේ අපේ සමට විටමින් සී වලින් ලැබෙන ප්‍රතිලාභ ගැන. මේ විටමින් සී වලට පුළුවන් අපේ සමේ තියෙන ප්‍රශ්න ගොඩකට පිළිතුරු සපයන. ගොඩක් අයට තියෙන ප්‍රශ්න මේ ඩාර්ක් ස්පොට්ස් සහ හයිපර් පිග්මන්ටේෂන්ස් කියන ඒවා. ඉතින් ඒවට විතරක් කියන්නේ අපේ සමේ ඇති විය හැකි ඇක්නේ ස්කාර්ස් වගේ තත්ත්ව, ඒ වගේම ඒජ් ස්පොට්ස්, ඒ වගේම අපි අවුවට ගියාම ඇති වෙන්න පුළුවන් සන් ස්පොට්ස් වගේ තත්ත්ව, ඒ වගේ දේවල් වලට හොඳ පිළිතුරක් තමයි මේ විටමින් සී. ඒ වගේම විටමින් සී වලට පුළුවන් අපේ සම මොයිස්චර් බැලන්ස් එක හොඳට පාලනය කරලා අපේ සම හොඳින් හයිඩ්‍රේට් තියාගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මේ විටමින් සී කියන්නේ හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක් නේ. ඒ හින්දා මේ විටමින් සී වලට පුළුවන් අපේ ඇන්ටි ඒජින් ප්‍රොපර්ටිස් හොඳින් පවත්වාගෙන යන්න. විටමින් සී අඩංගු පළතුරු සහ එළවලු වර්ග අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අඹ, ගස් ලබු, ඒ වගේම සිට්‍රස් කුලේටයක්, නාරං වර්ග, ලෙමන්, දොඩම්, ඒ වගේම තමයි කරඹ, මාදම්, නෙරළු, ඒ වගේම ගොඩක් විශේෂ පළතුරක් තමයි නෙල්ලි. මෙන්න මේවල ගොඩක් විටමින් සී අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව එළවලු වර්ග වලත් විටමින් සී අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් එළවලු වර්ග අපි උයන නිසා එතනදී යම් තාක් දුරට තියෙන විටමින් සී විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පලා වර්ග වලත් විටමින් සී අන්තර්ගතයි. අපි හොඳටම දන්නවා පැෂන් කොළ, කතුරු මුරුංග කොළ, මුරුංග කොළ, මෙන්න මේ වගේ පලා වර්ග වල හොඳින් විටමින් සී අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේ කියන්න ඕනේ විටමින් සී කියන්නේ හීට් සෙන්සිටිව්, ඒ වගේම වෝටර් සොලියුබල්. ඉතින් ඒ නිසා ඉක්මනින් විනාශ වෙන්න බලන විටමින් එකක්. ඉතින් ඒකෙන් ද ගොඩක් හොඳයි මේ පළතුරු සහ එළවලු වර්ග අපිට ෆ්‍රෙෂ් ෆෝම් එකෙන් ගන්න පුළුවන්. අපි කියන්නේ ගහෙන් කඩාගෙන කනවා කියලා. ඉතින් එහෙම අපිට පළතුරක් යූස් කරන්න පුළුවන් නම් තියාගෙන කනවට වඩා ඒක ගොඩක් වටිනවා. ඒ වගේම තමයි එළවලු වර්ග අපිට පුළුවන් නම් සලාදයක් විදිහට ගන්න, එතනදී විටමින් සී වැඩි ප්‍රමාණයක් අපේ සමේට උරාගන්න පුළුවන්. ඒ වගේම තමයි විටමින් සී කියන්නේ වෝටර් සොලියුබල් විටමින් එකක්. ඒ නිසා එළවලු කපල හොදන්න යන්න එපා. හොදලා කපන්න. ඒ වගේම තමයි විටමින් සී දෛනිකව ආහාර වේලෙන් වලට ලැබෙන්නේ නැත්නම් කෙනෙක්ට පුළුවන් සෙකන්ඩ් ඔප්ෂන් එකක් විදිහට විටමින් සී අඩංගු ටැබ්ලට්ස් වර්ග යූස් කරන්න. නමුත් එතනදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔයාලා මේ ටැබ්ලට්ස් වර්ග හිරුවෙලියට සහ වාතයට නිරාවරණය නොවෙන්න තියන්න. මොකද මම කලින් කිව්වා වගේ විටමින් සී කියන්නේ ඉක්මනින් ඔක්සිඩයිස් වෙන බලන විටමින් එකක්. ඉතින් විටමින් සී අඩංගු සප්ලිමෙන්ට්ස් ගැන මම ඔයාලට වෙනත් වීඩියෝ එකකින් වැඩිදුර කතා කරන්නම්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට විටමින් සී ගැනත්, විටමින් සී අඩංගු ආහාර වර්ග ගැනත්, අපි කොහොමද අභ්‍යන්තරව විටමින් සී අපේ ශරීරයට හරියාකාරව ලබා දෙන්නේ සහ විටමින් සී වලින් අපේ සමට ලැබෙන ප්‍රතිලාභ ගැන හොඳ අවබෝධයක්